මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතියෙන ලෝගාට වලින්න මතින් ඕනේ. දැන් හර්ෂ කියපු කතාව මංහිතන්න අපි ඉතාමත්ම හොඳින් තේරුම් ගන්න. එතුමා කියන්නේ අපි මේ ඉගෙන ගන්න විදිය වෙනස් කරන්න ඕන කියලා. කටපාඩම් කරලා විභාගෙට ලියන එකට වඩා අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නකට විසඳුමක් හොයන එක. හැමෝගෙම ටෙලිෆෝන් එකේ Google එක තියෙනවා. ඕන කෙනෙක්ට කාන් ඇකඩමිකට ගිහිල්ලා හොයාගන්න පුළුවන් කොහොමද ගානක් රිසෝල් කරන්නේ. හැබැයි ඒක නෙමෙයි අපිට අවශ්‍ය. අපිට අවශ්‍ය වෙන්නේ එදා තියෙන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න මුලේ කල්පනා කරන්න. දැන් හර්ෂ කිව්වා වගේ අපි සිංගප්පූරුවේ ලෙවල් එකට එන්න නම් අපිට සෑහෙන දුර තමයි යන්න තියෙනවා. අපි කොහොමද එතනට යන්නේ? කටපාඩම් කරලා අපිට එතනට යන්න පුළුවන්ද? කටපාඩම් කරලා එතනට යන්න බෑ. අපි දියුණු වෙන්න නම් අපි ඉගෙන ගන්න විදිය, ඉගෙන ගන්න දේවල් වෙනස් විය යුතුමයි. හැම මන්ත්‍රීටම සල්ලි ටිකක් දෙනවා, බෝක්කුවක් හදන්න, කානුවක් හදන්න කියලා. හැබැයි අපි ඒ සල්ලි වෙදම් කරේ මේ ටැබ් ක්ලාස් රූම් එක ගන්න පළවෙනි පාර. දැන් සමහරු හිතනවා මේ ටැබ් ක්ලාස් රූම් කිව්වම ළමයින්ට ටැබ් එකක් දෙනවා කියලා. සමහර ඉස්කෝලවල එහෙම කරනවා. සමහර ඉස්කෝලවල ස්මාර්ට් ක්ලාස් රූම් කිව්වම මේ ස්ක්‍රීන් එකක් තියෙනවා. එච්චරයි. මේක එහෙම නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම ඉන්ටග්‍රේටඩ් ස්මාර්ට් ක්ලාස් රූම් එකක්. මෙහෙම ඉස්කෝලයක් තව නැහැ. මේ රටේ නැහැ. අපේ හර්ෂා කිව්වා වගේ ලෝකෙත් නැහැ. ඉතින් අපි කවුරු හරි කරන ඒගොල්ලොන්ගෙන් ඉගෙන ගන්න ම අවශ්‍ය නැහැ. අපිට පුළුවන් සමහර ඔය කියන කරන්න පුළුවන් කියන කට්ටියට වඩා කරන්න. අපේ මොට්ට විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ඉන්නවා, මම හිතන්නේ එතුමා මෙකැනිකල් එන්ජිනියර් කෙනෙක්. බැලුවොත් එහෙම සිවිල් එන්ජිනියරින්, හයිඩ්‍රොලික්ස් එන්ජිනියරින් අපේ 7 වසර ගානකට කලින් කොච්චර දිනු වෙලා තිබුණාද? සීගිරියේ තියෙන ඒ සම්පූර්ණම විශ්වාස කරන්න බැරි ඉංජිනේරු ක්‍රියාවලිය කරේ කාගෙන්වත් ඉගෙනගෙන නෙමෙයි, අපේ කරේ. වෙන මිනිස්සු, ලෝක මිනිස්සු අපේ රටට ඇවිල්ලා තමයි ඔය ඉගෙන ගන්නේ. අපි හිතනවා අපිට බෑ, අයියෝ අපි මේ පොඩි රටක ඉන්න මේ ශ්‍රී ලාංකික අපිට මොනවද පුළුවන්. අපි එහෙම හිතුවොත් කිසි දවසක අපිට ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. දැන් ප්‍රින්සිපල් කිව්වා, අප්පෝ මන්ත්‍රීතුමා මේක නම් කරන්න බෑ. ඇයි අප්පා? මේ ඉන්ටර්නෙට් එක දුන්නම අර සයිට් එකට යයි, මේ සයිට් එකට යයි. කොහොමද කරන්නේ? මං කොහොමද මේ දඟුව බේරගන්නේ? මං ගෝවා ප්‍රින්සිපල් ගහන්න නම් එපා. නැද්ද? මං කියන්නේ මං ගෝවා ගහන්න නම් එපා. ගියොත් එහෙම අවවාද කරලා අපි ඊට පස්සේ බලමු මොකද කරන්නේ කියලා. හැබැයි අත්ත වශයෙන්ම අපිට මොනිටරින් සම්පූර්ණ මොනිටරින් සිස්ටම් එකක් තියෙනවා. අපිට යන්න පුළුවන් මේක ඉන්ටර්නල් මේ ඉන්ටර්නෙට් එකක් තියෙන. හරි, එතකොට අපිට අවශ්‍ය ඒවට විතරයි යන්න පුළුවන්. අනිත් ඒවාට යන්න බෑ. ප්‍රින්සිපල්ට පුළුවන් හැම ළමයාම මොකේද කොයි කොච්චර වෙලා ගියාද කියලා බලන්න. ඔන්ලයින් වී කැන් මොනිටර් එවරිතින්. ළමයි දන්නේ නැතුණාට අපි දන්නවා එයා කොහෙද ගියේ, මොකද්ද කරේ, කොච්චර වෙලා පන්තිය වැඩ කරාද, කොච්චර වෙලා මේ යෙදෙව්වද පාඩම් කාද. ඉතින් එහෙම බය වෙලා මේක කරන්නත් බෑ. ඉතින් ඒ නිසා once again I want to thank everyone.